ධර්මදේශනා. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යාමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යාමි. නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යාමි. සාදු සාදු සාදු. අපිට මේ යුගයේ මේ දහම් මාර්ගය පෙන්වා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත්නි අපිට ධර්මය අහන්න ලැබුණේ ජීවිතේ මහා ලොකු පිනකට. මොකද මේ ධර්මයේ ඇසීම තරම් උතුම් දෙයක්. අපේ කනට ඇහෙන දේවල් අතරින් අපේ කනට නොයෙක් දේවල් ඇහෙනවා. නමුත් මේ ආර්ය සත්‍ය ගැන, පටිච්ච සමුප්පාදය ගැන මේ ගම්භීර ධර්මය අපිට ඇහෙන්නේ ජීවිතේ කලාතුරකින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ක්ෂණ සම්පත්තිය කෙනෙකුට ලැබෙනවා නම් ඒක බොහෝම කලාතුරකින් සිදුවෙන දෙයක්. අපිට මිනිස්සෙක් වෙලා හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාව එක්ක ඉපදෙන අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, අපිට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ප්‍රදේශවල ඉපදෙන්නත් ලැබුණා. දැන් ඔබ කල්පනා කරොත් අද මේ පින්බර වස්සාන සමයේ ඔබ මේ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන අසපූට එකතුනේ උතුම්ම දෙයක් ශ්‍රවණය කරන්න. පින්වත්නි, පිළිවෙලකට ධර්මය ඇහෙනවා කියන එකත් දුර්ලභයි. දැන් මේ පින්නතුන්ට මේ වස් මාස තුන පුරාවට පිළිවෙලට මේ පටිච්ච සමුප්පාද ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් ඒක හරි දුර්ලභයි. ඔබ මග අරගන්න එපා. අපිට මේ සසරේ බුදුරයන් දේශනා කරේ මේ සසර ගමන සුළුපරු දෙයක් නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සසර අනවරාග්‍රයි. පුබ්බා කෝටි න පඤ්ඤායති. මේකේ පටන් ගත්ත කෙරෙවරක් හොයන්න බැහැ කියලා දේශනා කළා. ඉතින් මේ සසර ගමනේදී අපිට මේ වගේ පිළිවෙලකට ධර්මයේ ඇහුණා කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි නේද? අපිට මේ වගේ සරලව තේරෙන විදිහට පිළිවෙලකට ධර්මයේ ඇහුණා නම් සමහර විට අපි සසරෙන් නිදහස් වෙනවා. මේ නුවණින් හොඳට අපි මෙනෙහි කරලා ඉගෙන ගත්තා නම් එතකොට අපිට හොඳට කන් ඇහෙන වෙලේ ධර්මය අහන්න, ඒ වගේම අපිට මේ කටක් ලැබුණේ ඕපදූප කියව කියව ඉන්න නෙවෙයි, රටේ නැති දේවල් කියව කියව ඉන්න නෙවෙයි. පින්වත්නි, ධර්මය කියන්නේ
දැන් මේ ඔබ මේ සූත්‍ර දේශනාද ඉගෙන ගති තේරෙනවා තථාගතයන් වහන්සේත් තමන්ගේ සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා උදාන පහළ වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී විදිහට ධර්මී සජ්ජායනා කරනවා. අපගේ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ නිතර නිතර සජ්ජායනා කරනවා කියනවා. එතකොට අපිට මේ කටක් ලැබුණ විලේ පින්වත්නි අපි ධර්මයේ කතා කරමු. අපිට හිතක් ලැබුණ විලේ හොඳට නුවණින් විමසමු මේ ධර්මය. එතකොට ඔබ අද මේ පින්බිමට එකතු වුණේ උතුම් අදහසකින් ඔබට පුළුවන් අද සකසා ධර්මය අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳට අහන්න කිව්වා සුතා. ධර්මය අහනකොට හොඳට කොහොමද අහන්න කියලා කිව්වේ? කන් යොමා ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. ඊළඟට දතා අහපු ධර්මයට මොකද කරන්න කිව්වේ? හොඳට ධාරණය කරගන්න කියලා දේශනා කළා. ඊළඟට දේශනා කරා වචනෙන් පුරුදු කරන්න කිව්වා. එතන මේ ධර්මයේ වැටෙන ක්‍රම බලන්න. එතන අපි හොඳට මේ ධර්මයේ වචනයෙන් පුරුදු කරන්න ඕන. මනසින් හොඳට හිතන්න ඕන. නුවණින් විමසන්න ඕන. එතකොට උන් අපේ හොඳට අපේ දැක්ම පිරිසුදු වෙලා මේ ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ අහලා අපි මෙතනම දාලා යන්න හොඳ නැහැ. ෂෝ ධර්මදේශනා ටික කියලා අමතක කරන්න හොඳ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබට අමතක වෙනවා කියලා හිතෙනවා නම් පොඩ්ඩක් ලියාගත්තත් කමක් නැහැ. ඒකයි. ඒතර මේවා නිතර නිතර අපි දැනගත යුතු කාරණා. එතකොට පින්වත්නි ඔබට මතක ඇති ওই ධර්මයේ ශ්‍රවණය කරන එක ගැන ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඇහුවේ? ප්‍රඥාව ලැබගන්න කෙලසින්ද කියලා බුදුරජාණන් වහන්සේ අසපු වෙලේ බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් ලබා දුන්නනේ. ඒක ලොකු සංසි ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා. ඔබ පිරිත් පොත කේවද්දි මහමෙවුනාවේ හරි ලස්සනට හැමෝටම තේරෙන විදිහට ඒ ගාථාවේ තේරුම තමයි දේශනා කරනවා. ඒ අමා නිවන් මඟ ඒ මුනිවරු දේශනා කරනවා කියනවා. ඒතරු තියෙනවා අමා නිවනට පමුණු ආලන දහම් පවස්ති රහත් මුනිවරු. මේ නිවනට පමුණුවන ධර්මයේ මුනිවරු දේශනා කරනවා කියනවා. ශ්‍රාවක සංඝරත්නය ධර්මයේ දේශනා කරනවා. සැදැහැ සිත්ෙහි උපදවාගෙන ශ්‍රද්ධාවෙන් මනාකොට ඒ බණ අසාගෙන හොඳට ධර්මය අහනවා කියනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ ඇසූ දහමට සිත් යොමාගෙන මේ අහන ධර්මයට හොඳට සිත යොමනවා කියනවා. විමසනා විට නුවණ මතුවේ සුසුතා ලබතේ පඤ්ඤා. හොඳට නුවණින් විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අපිට නුවණින් විමසන්න පුළුවන් නම් අන්න එතකොට ප්‍රඥාව උදා වෙනවා. එතකොට පින්වත්නි අපිත් හොඳට ධර්මය ශ්‍රවණය කරමු. ඔබ ආද මේ පටිච්ච සමුප්පාදයේ ඔබ ගිය සැරේ ඉගෙන ගත්ත අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා කියලා දුන්නා. ජරා මරණ දුක පිළිබඳව පටිච්ච සමුප්පාදයේ ඔබට විස්තර කරලා දුන්නා. ඊට පස්සේ ජරා මරණ දුක පිළිබඳව ඔබට විස්තර කළා. පින්වත්නි අද අපි විස්තර වශයෙන් ඉගෙන ගනිමු. මොකද්ද උපත කියන්නේ? උපත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අපි හොඳට ඉගෙන ගමු. පින්වත්නි සංයුත්ත නිකාය දෙක කියන පොත් වහන්සේගේ තියෙනවා ලස්සන සූත්‍ර දේශනාවක්, පච්චය සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? පච්චය සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පාදංච වූ භික්කවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මහණෙනි මම පටිච්ච සමුප්පාදයත් ඔබට
කියලා දෙන්නයි යන්නේ. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දේවලුත් ඔබට කියලා දෙන්නයි යන්නේ. තං සුනාත හොඳට අහන්න කිව්වා. සාදුකම් මානසිකරෝත හොඳට මේ මනසේ ධාරණය කරගන්න කිව්වා. බහසිස්සාමි මං කියලා දෙන්නම් කිව්වා. කතමෝච බික්කවේ පටිච්ච සමුප්පාදෝ. මහණනි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? දේශනා කරනවා දා ජාති පච්චයා බික්කවේ ජරා මරණං. මහණනි ඉපදීම නිසා ජරා මරණ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භව පච්චයා බික්කවේ ජාති. මහණෙනි මේ භවය නිසා මොකද වෙන්නේ? ඉපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට දේශනා කරනවා උපාදාන පච්චයා භවෝ. තණ්හා පච්චයා බික්කවේ උපාදානං. වේදනා පච්චයා බික්කවේ තණ්හා. පටිච්ච සමුප්පාදයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙන්න මේක ධර්මතාවයක් කිව්වා. මොකද්ද? උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං. මහණනි තථාගතයන් වහන්සේලා ඉපදුනත් නැතත් තිතාවසා ධාතු මේක ලෝක ස්වභාවයක් කියලා දේශනා කළා. ඒ වගේම ධම්මට්ඨිතා මේක තමයි හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම. ධම්ම නියාමතා හේතුඵල ධර්මයන් වැඩ කරන විදිහ තමයි ඔය කිව්වේ. අපි දේශනා කළේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉදප්පච්චයතා මේ හේතුවෙන් මේ ඵලය හටගන්නවා කියන ස්වභාවය තථාගතයන් වහන්සේලා අභිසම්බුද්ධති හොඳට අවබෝධ කළා කිව්වා. අවබෝධ කරලා අනිත් අයට දේශනා කළා කිව්වා. ආචික්කන්ති කියලා දෙනවා කිව්වා. පඤ්ඤාපේති හොඳට කියලා දුන්නා කිව්වා. පවසනවා කිව්වා. මේ හොඳට ඉස්මතු කරලා පෙන්නවා කිව්වා. තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකයේ තියෙන ස්වභාවය මොකද්ද? පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මය. එතකොට අපි කෙරෙහි මහා අනුකම්පාවකින් තමයි මේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ හේතුඵල ධර්මයන් අපිට කියලා දෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරිසම්පාදය ගැන. යෝ පටිච්ච සමුප්පාදං පස්සති. කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් යෝ ධම්මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කනම් ආනෙයා ශ්‍රී සද්ධර්මය දැකගත්තා කියලා දේශනා කළා. එතකොට දේශනා කරනවා යෝ ධම්මං පස්සති. කෙනෙක් ධර්මය දැක්කොත් සෝ මං පස්සති. අන්න ඒ කෙනා තථාගතයන් වහන්සේව දැක්කා වෙනවා කියනවා. එතකොට බලන්න මේ පටිච්චසමුප්පාදය. යම් කෙනෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් එයා ශ්‍රී සද්ධර්මය දැකගත්තා වෙනවා. යම් කෙනෙක් ශ්‍රී සද්ධර්මය දැකගත්තොත් එයා තථාගතයන් වහන්සේව දකිනවා. ඒකයි අර ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට කිව්වනේ ස්වාමීනි මේ පරිසම්පාදයේ හරි මේ පහසුයි වගේ කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? මා හේවං ආනන්ද මා හේවං ආනන්ද ආනන්දේනි ඔහොම කියන්න එපා කිව්වා. ඔය කට වහගන්න ආනන්ද ඔහොම කියන්න එපා කිව්වා. මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගත්තේ නැති නිසායි සත්වයා කැරකී කැරකී ගමන් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක ගැඹුරු දෙයක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි අද අපි උපත පිළිබඳව මේ පින්නතුන්ට කියලා දෙනවා. ජාති. එතකොට උපත කියලා කියන්නේ මොකද්ද? දැන් අපි හැමෝම ඉපදිලා නේද ඉන්නේ? ඔව් මෙතන ඉන්න හැමෝම ඉපදිලා ඉන්නේ.
අපේ විතරක් නෙමෙයි පොඩ්ඩක් ඔබ වටපිට බලනකොට නොයෙක් සත්තු ඇති කූඹි ඇති කුරුල්ලෝ ඇති පණුවෝ ඇති නොයෙක් සත්තු ඔබේ ඇහැට දකින්න ලැබෙනවා ඒ සියලු දෙනාම උපතක් ලැබපු අය එතකොට මේක හරියි වැදගත් දෙයක් උපත කියන්නේ දැන් උපත කියන තැනම පැටලෙනවා දැන් ඒ කාලේ වගේම අද කාලෙත් මේ අවබෝධ කරගන්න බැරි අය අවබෝධ කරගන්න දක්ෂ නැති අය උපත කියන තැනම කැරකී කැරකී යනවා කොහොමද ඉපදුනේ කියන ප්‍රශ්නෙට නානා ප්‍රකාර විසඳුම් තියව නේද ඕ ඔන්න එක්කෝ කියනවා ඉබේ ඉපදුනා එහෙම නැත්තම් අපි උපද්දන්නේ ඔන්න එක චුතිසිත කියනවා එහෙම නැත්තම් කොහොමද මැවුනා කියනවා අපිව මැව්වා කියනවා දෙවි කෙනෙක් එකතු වෙලා අපිව මේ ලෝකේ පැද්දුවා මැව්වා කියලා කියනවා ඒතර ඒ වගේ නානා ප්‍රකාර මතවාද ඔස්සේ ගමන් කරද්දී බුදුරජාණන් වහන්සේ අපිට උපත ගැන පැහැදිලිව කියලා දුන්නා පින්වත්නි මේ සංයුතනිකායේ දෙකේම ලස්සන විදියට විස්තර කරලා දෙනවා විභංග සූත්‍රය මොකද සූත්‍රයේ නම විභංග සූත්‍රය ඔබට පරිසම්බාධ ඉගෙන ගන්න බොහෝම වැදගත් පොත් වහන්සේ නමක් එතකොට බුදුරයන් වහන්සේ අහනවා සංඝයාගෙන් කතමාච බික්කවේ ජාති මහණෙනි මේ ජාති ඉපදීම කියන්නේ මොකද්ද යා තේසං තේසං සත්තානං තම්හි තම්මේ සත්තනිකායේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවල ජාති හොඳට අහගන්න බුදුරයන් වහන්සේගේ උපත විස්තර කරන ආකාරය යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවල ජාති යම් ඉපදීමක් ඇද්ද සංජාති ඔක්ඛන්ති නිබ්බත්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති මහරණි මම මෙන්න මේකට කිව්වා ජාති කියන්නේ ජාති යම් ඉපදීමක් ඇද්ද සංජාති හට ගැනීමක් ඇද්ද ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවල ඔක්කන්ති උපතකට බැස ගැනීමක් තියෙනවද නිබ්බත්ති ඉපදීමක් තියෙනවද අබිනිබ්බත්ති විශේෂ කොට ඇති උපතක් තිබේද කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවද එතකොට ස්කන්ධ කිව්වේ ඕ පංච උපාදාන ස්කන්ධේ පහළවීමක් තියෙනවද මොනවද ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයාගේ හට ගැනීමක් තියෙනවද ඊළඟට දේශනා කළා ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද එතකොට ආයතන ඒ කියන්නේ ඇස නම් වූ කන නම් ඇස කන නාසය දිව කය මනස කියන ආයතනවල කොහේ හරි ඉපදුනා ඇහැක් කොහේ හරි ඉපදුනාද කනක් කොහේ හරි ඉපදුනාද නාසයක් කොහේ හරි ඉපදුනාද දිවක් කොහේ හරි ඉපදුනාද එතකොට මෙන්න මේ ආයතනයන් කොහේ හරි ඉපදුනාද අන්න එතන මොකද තියෙන්නේ උපතක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට මේ උපත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විස්තරයට පිටින් විස්තරයක් වෙන ලෝකේ නැහැ කොහේ ඉපදුනා මෙහෙම තමයි උපදින්නේ එතකොට පින්වත්නි යම් විශේෂ කොට උපතක් තියෙනවද යම් බැස ගැනීමක් තියෙනවද ඒ වගේම ආයතනවල
මේ ඇස කන්න ආදී ආයතනයන්ගේ හට ගැනීමක් තියෙනවද පංච උපාදානස්කන්ධයත් කොහේ හටගත්තත් අන්න එතන උපත හට ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කළා මේක එතකොට ඉබේ හට ගන්න එකක් නෙවෙයි. මේක ඉබේ හට ගන්න එකක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා උපාදාන පත්‍යය භව. උපාදාන නිසා කිව්වා භවය හටගන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා භව පත්‍යය ජාති. ඔව්. එතකොට පිළිවෙලින් පිළිවෙලට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට භව පත්‍යය ජාති. එතකොට උපත ඇති වෙන්නේ කුමක් හේතුකටගෙනද? භවය. භවය කියන්නේ මොකද්ද? ඔව්. භවය කියන්නේ විපාක පිනිස කර්ම සකස් වෙනවා. එතකොට ඔන්න රූප ලෝකේ විපාක විඳින්න කර්ම සකස් වුණොත් රූප ලෝකේ ඉපදෙනවා. අරූප ලෝකේ විපාක පිනිස කර්ම සකස් වුණොත් අරූප ලෝකේ ඉපදෙනවා. කාම ලෝකේ විපාක පිනිස කර්ම සකස් වුණොත් කාම ලෝකේ ඉපදෙනවා. ආම් බලන්න. එතකොට දැන් අපි ඉපදිලා ඉන්නවා කර්ම සකස් වෙලා. අපි පෙර කර කර්ම නිසා අපි මේ ජීවිතේ මිනිස්සෙක් කියලා අපි ඉපදිලා ඉන්න ලෝකෙට. දැන් මේ ලෝකෙට මොකද්ද කියන්නේ? කාම ලෝකේ උපතක් කළා අපි ගියා. හීන ධාතුව, මජ්ඣිමා ධාතු, ප්‍රණීත ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ ඒක අපිට කියලා දුන්නා. එතකොට මේ හීන ලෝකේ උපතක් කළා, කාම ලෝකේ උපතක් කළා, අපි ආවේ කර්ම සකස් වෙලා. පින්වත්නි, අපිට බඩගගා යන සතෙක් වෙන්න කර්ම සකස් වුණා නම් අපේ විඤ්ඤාණය ගිහිලා පිහිටනවා එක්කෝ ගැරඬියෙක්ගේ කුසේ, නායෙක්ගේ කුසේ. එහෙම එතකොට අපිට නිරයේ විඳවන්න කර්ම සකස් වුණා නම් අපි නිරිසතෙක් වෙලා අපි දෙවි කෙනෙක් වෙන්න අපිට කර්ම සකස් වුණා නම් මේ වෙද්දි අපි ඉන්නේ දෙවියන් අතර. ඒකයි ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිසි කෙනෙක්ගේ බලපෑමකින් උපතක් පිටවන්න බැහැ කිව්වා. දැන් බැරි වෙලාවත් අපිව කෙනෙක් ඉපැද්දුවා නම්, දැන් මෙතන ඉන්න පින්වතුන් කවුරු හරි මැව්වා නම්, ඒතර හරි ලේසි මේකින් අපිට හිතන දෙයකුත් නෑ. දැන් බලන්න සත්‍ය ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් අපි හොඳටම අමාරු වැටෙනවා. පින්වත්නි, නුවණින් විමසන්න බෑ. පඤ්ඤායස්සායන් ධම්මෝ ඤායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහන්නි, මගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයන්ට කියලා දේශනා කළා. එතකොට බැරි වෙලාවත් අපි මේ වගේ දහම් කාරණා ඉගෙන ගන්න ලැබිලා නැතිව අපි වෙන ස්වභාවයකින් නිර්මාණය වුණා කියලා අපි අදහස් කරා නම් අපි එහෙනම් ඉල්ලන්න ඕන. කොහොමද ඉල්ලන්නේ? එහෙනම් අපි ස්තුති කරන්න ඕන. අනේ, අපිව මිනිස්සෙක් විදිහට මේ කාර්යයන් එක අපිව මැව්වනේ, ස්තුති වේවා. එහෙම නැත්නම් ඔන්න අපිට ලෙඩ දුක් හැදෙනවා, ගම් වතුර එනවා. දැන් හොඳටම යට වුණා නේද මෙහි? ඒතර නොයේක් විපත් සිදු වුණා. එතකොට ඕන් ආයි අපි ඉල්ලන්න ඕන. අනේ, මේ අපිට මේ වගේ එපා, අපිට වෙන දෙයක් දෙන්න කියලා ආන් එතනදිත් අපි ආඥා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. මේ පිරිසිදු වීම අපිරිසිදු වීම ඒක වෙන කෙනෙක් කරන්නේ නැහැ කිව්වා. න අඤ්ඤ මඤ්ඤං විසෝදේ. තව කෙනෙක්ව පිරිසිදු කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි, අපි පිළිසරණ හදා ගන්න ඕන අපිමයි. වෙන කෙනෙක් අපිට පිට වෙන්නේ නැහැ. අක්ඛාතාරෝ තථාගතා, තථාගතයන් වහන්සේ මාර්ගය පෙන්නනවා පමණයි. ඒකයි. එතකොට පින්වත්නි, මේ උපත සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළා විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඔන්න අපි ඉපදුනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා විභංග සූත්‍රයේම තියෙනවා පින්වත්නි ලස්සන දේශනා. මේ සම්බන්ධව ඔබට තේරුම් ගන්න දීඝනිකාය 3 කියන පොත් වහන්සේගේ ඔබට පුළුවන් සංගීති කියන සූත්‍ර දේශනාවක් තියෙනවා.
උපත සිදුවෙන තැන් හතරක් ගැන දේශනාවේ තියෙනවා. උපත සිදුවෙන තැන් කීයක් තියෙනවද? හතරක් දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ උපත සම්බන්ධව අණ්ඩජ කියලා උපතක් තියෙනවා. ඊළඟට ජලාබුජ කියලා උපතක් තියෙනවා. ඊළඟට පින්වත්නි සංසේදජ කියලා උපතක් තියෙනවා. ඒ වගේම ඕපපාතික කියලා උපතක් තියෙනවා. ඒතර බලන්න සත්වයා උපදින තැන්. පින්වත්නි මේ තැන් හතරෙන් පරිබාහිරව කිසි සතෙක් ඉපදෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ඥානෙ කොහෙන්වත් වැහිලා නැත. අනාවරණ ඥානෙන් යුක්තයි. තථාගතයන් වහන්සේගේ ඥානෙ මේ විඥානය, මේ ලෝකය, ලෝක ධාතුවම අවබෝධ කළා. බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝක ධාතුවම අවබෝධ කරනකන් මම සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා අණ්ඩජ උපත කියන්නේ බිත්තර අස්සේ උපතක් වෙන්න කාරණා සිද්ධ වෙනවා. එතකොට බිත්තරයක ඇතුළේ පැටියක් හැදෙනවා. එතකොට ඒකට කියනවා අණ්ඩජ උපත කියලා. කවුද ඒ වගේ ඉපදෙන්නේ? බිත්තර අස්සේ කුකුල්ලු, කුරුල්ලු, මාළු කෝටි ගණනින්. දැන් කූඹි ගුලක් ගත්තොත් ඒක ප්‍රමාණ කරන්න බැහැ පින්වත්නි. බිත්තර අස්සේ සත්වයෝ උපදිනවා. අන්න ඒකට කියනවා අණ්ඩජ උපත කියලා. ඒතර ඔබ මේ උපත පිළිබඳව ඔබ හොඳට මතක තියාගන්න මේ කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජලාබුජ කියලා උපතක් තියෙනවා. එතකොට ජලාබුජ කියලා කියන්නේ මව් කුසක ඉපදෙනවා. එතකොට මේ පින්තුන් ඉපදුනේ මව් කුසක නේද? ඔව්. එතකොට අපි විතරද මව් කුසෙ ඉපදෙන්නේ? නැහැ. එතකොට හරක් ගත්තොත් ඊට පස්සේ එළුවෝ, සුනකයෝ කී දෙනෙක් මව් කුසෙ ඉපදෙනවද? කෝටි ගණනින් ඉපදෙනවා. එතකොට මේ උපත කියන කේසේ මිසෙ එකක්ද? අපි කොච්චර දුක් විඳනද මේ උපත නිසා? මේ සසරේ අපි ඉපදිච්ච නිසා අපි කොච්චර බෙලි කැපුම් කෑවද? එතකොට හිතන්න දැන් ගවයෙක් බෙලි කැපුම් කාලාමද මැරෙන්නේ? නැහනේ. දැන් කලාතුරකින් එක ගවයෙක් බෙලි කැපුම් කනවා ඇති. එහෙම බෙලි කැපුම් කන ගවයෙක් වෙලා ඉපදිලා වැස්සුන ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දේශනා කළා. එතකොට අපි හරක් වෙලා කොච්චර උපදින්නේ නැද්ද? දැන් අපිට හිතෙනවා දැන් අවිද්‍යාවෙන් වැහිලා මේ අපි මේ ගත කරන ජීවිතේ අපි දැන් මිනිස්සු වෙලා ඉන්නවා. ඉතින් අපිට සමහර ලොකුවට දෙයක් හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. පින්වත්නි බලන්න එතකොට මේ ලෝකවල තියෙන දුක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි ජලාභෝජ උපත ගැන තව තැනක තියෙන ලස්සන දෙයක් ඔබ ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මව් කුසක පිළිසිඳ ගැනීම ගැන. කාරණා තුනක් එකතු වෙන්න ඕන කිව්වා. මව් කුසක ඉපදෙන්න ඒක තියෙනවා මව සහ පියා එකතු වෙන්න ඕන. ඊළඟට මව සුදුසු කාලයේ පසු වෙන්නත් ඕන. ගන්ධබ්බේ පැමිණෙන්නත් ඕන. ඒ විඥානේ එතන පිහිටන්න ඕන. ඔබ ඒක තියෙනවා මේ මහා තණ්හා සංකේ සූත්‍ර දේශනාවේ ඒ කාරණා තුන ගැන. ඊළඟට තවත් තියෙනවා හරි ලස්සන දේශනාවක් කරන බුදුරජාණන් වහන්සේ මේ උපත ගැන. දැන් අපි හැමෝම මව් කුසේ ඉපදිච්ච අයනේ. මෙන් බලන්න මේ ක්‍රම තුනෙන් මොකද අපි ඉපදුනේ කියලා දේශනා කරනවා. කෙනෙක් මෙන්න මෙහෙම ඉපදෙනවා කියනවා. කිසිම දෙයක් දැනගන්නේ නැතිව නොදැන මව් කුසකට බැස ගන්නවා කියනවා. කිසිම දෙයක් නොදැනගෙන මව් කුසේ වැඩෙනවා කියනවා. කිසිම දෙයක් දැනගන්නේ නැතිව මව් කුසින් බිහි වෙනවා කියනවා. අන්න ඒක එක විදිහක් කියනවා. එතකොට ඕක තියෙන සංගීති සූත්‍රය කියන සූත්‍ර දේශනාවේ ඊළඟට දේශනා කරනවා මහන්නේ තව ක්‍රමයක් තියෙනවා කියනවා. එයා හොඳට දැනගෙන කියනවා මව් කුසට එන්නේ. හැබැයි මව් කුසේ වැඩෙනවා දන්නේ නැහැ කියනවා. මව් කුසෙන් බිහි වෙනවා දන්නෙත් නැහැ. තව එක ක්‍රමයක් තියෙනවා කියනවා. හොඳට දැනගෙන මව් කුසට පිවිසෙනවා කියනවා.
හොඳට දැනගෙන මවකුසේ වැඩෙනවා. හොඳට දැනගෙන සිහියෙන් මවකුසෙන් බිහි වෙනවා කියලා දේශනා කළා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ ඒ ඥාණය සියලු දේ අවබෝධ කළා. එතකොට පින්වත්නි අපි ඔතනින් ඇතුල් වෙන්නේ කොතනටද? ඔව් බොහෝ පිරිසක්නේ කිසි දෙයක් දන්නේ නැතුව මවකුසෙට ඇතුළු වෙනවා. කිසි දෙයක් දන්නේ නැතුව මවකුසේ වැඩෙනවා. කිසි දෙයක් දන්නේ නැතුව මවකුසේ එළියට එනවා. අඬාගෙන එළියට එනවා. හැබැයි බෝසතාණන් වහන්සේ කොහොමද? බෝසතාණන් වහන්සේ පින්වත්නි සිහියෙන් යුතුව මවකුසට මේ පැමිණුණා නේද? බලලා කාලයේ බලලා දීපේ බලලා දේශයේ බලලා එතකොට සිල්වත් මෑණි කෙනෙක් බලලා ඒ වෙද්දී පෘථුවියේ හිටිය නිතැතින්ම සිල් ගන්න අම්මා කවුද? සිල්වත් අම්මා මහා මායා මෞතුමිය. අම්මගේ කුසට ආවා. සිහියෙන් යුතුව වැඩුණා. හොඳ සිහියෙනුයි මේ ඒ බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වුණේ සාලවන උද්‍යානයේ. එතකොට අපි උපත් දැනට තුනක් එකද ගත්ත. මොකක්ද? අණ්ඩජ ජලාබුජ දෙකක්. ඊළඟට තියෙනවා පින්නන්නේ සංසේදජ උපත. සංසේදජකේ උපත කියලා කියන්නේ පින්වත්නි තෙත් පරිසරයේ උපදිනවා. එතකොට තෙත් පරිසරය කියන්නේ මොකද්ද? ඔව් එක්කෝ පල් වෙච්ච වතුරේ ඉපදිනවා. එහෙම නැත්තම් ඔය කුණු මාළු වල වැසිකිලි වලවල් වල නොයීක් තැන්වල තෙත් පරිසරවල ඉපදිනවා. පනෝදාස් ගණනින් ලක්ෂ ගණනින් ඉන්නවා. මදුරුවන්ගේ ප්‍රමාණයක් නැහැ. ඒතර බලන්න මේ උපත සිදුවෙන තැන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕපපාතිකවත් ඉපදිනවා. ඕපපාතිකයි කියලා කියන්නේ මොන වගේ සත්තුද ඕපපාතිකව පහළ වෙන්නේ? දෙවිවරු නිරයේ නිරිසත්තු ඕපපාතිකව පහළ වෙනවා. එතකොට ප්‍රේත ලෝකවල අය පහළ වෙනවා. දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම පහළ වුණා. සමහර මිනිස්සයෝ පහළ වෙනවා කියන ඕපපාතිකව. ඉතින් පුබ්බේ නිවාසානුසති නැ චුතූපපාත ඥානය තියෙනවනම් ඒ කියන්නේ කර්මානුරූපව ඉපදෙන හැටි, කර්මානුරූපව මැරෙන හැටි දන්න චුතූපපාත ඥානේ යම් කෙනෙකුට තියෙනවා නම් ඔන්න ඕක ඉතින් අපිට දැනගන්න පුළුවන්. ඉතින් සියලු ඥානය ඥානයන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕපපාතික උපත තියෙනවා කියලා. ඉතින් බාන ඕපපාතිකව පින්වත්නි දැන් හරි ලස්සන සිදුවීමක් තියෙනවා. මේ බාන ඕපපාතික උපත පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ ලෝකයේ පහළ වුණා සක්විති රජ කෙනෙක්. එතකොට මේ සක්විති රජතුමා දවසක් මෙන්න මෙහෙම තමන්ගේ රටවැසියන්ට කිව්වා. රටවැසියනි ඔබ අද ඉඳන් සත්තු මරන්න එපා කිව්වා. සොරකම් කරන්න එපා කිව්වා. වැරදි කාම සේවනය කරන්න එපා කිව්වා. මත්පැන් මද්ද්‍රව්‍ය ජීවිතයට එකතු කරගන්න එපා කිව්වා. එතකොට මේ ප්‍රතිපත්ති ධර්ම පහ කිව්වා කියලා ඉතින් ඒ ජනතාව හිස් මුදුනින් පිළිගත්තා. එතකොට සත්තු මැරුවේ නෑ, සොරකම් කරේ නෑ, වැරදි කාම සේවනය කරේ නෑ, බොරු කිව්වේ නෑ. ඉතින් ඔය විදිහට හොඳ ජීවිතයක් ගත කරා. බොහෝ කාලයක් ගිහිල්ලා සක්විති රජතුමා කලුරිය කළා. එතකොට ඒ කාලේ හිටපු මිනිස්සුන් ටික කාලයක් ගිහිල්ලා ආයුෂ ඉවර වුණා. හරි පුදුම දෙයක් වුණේ. දෙවියන් අතර පින්වත්නි එකපාරටම මේන් විමාන පහළ වෙනවා. දැන් විමාන පහළ වෙනවා කියන්නේ බාන උපපාතික. දැන් අද නම් දැන් අපි ගල් ගෙනල්ලා සිමෙන්ති වැලි වෙනම ගෙන්නන්න ඕන, සිමෙන්ති තියෙන තැන් වලින් ගේන්න ඕන, වලවල් කපන්න ඕන. හරි ජර්මරින් මේ ගෙයක් දොරක් හදාගන්න. බලන්න ඉබේ පහළ වෙනවා විමාන, ලස්සන විමාන පහළ වෙනවා. එතකොට අනිත් දෙවිවරු බැලුවා මේ මොකද දහස් ගණනින් විමාන, දහස් ගණනින් දෙවිවරු පහළ වෙනවා. රෝපපාතික අම්මෙක් තාත්තෙක් නැතුව ඉපදෙන්න පින්වන්නේ. එතකොට අලුතින් ඉපදිච්ච දෙවිවරුත් කල්පනා කරා මේ මොකද අපිට උනේ, අපි මේ එකපාරටම මේ ඉපදුනා දෙවියන් අතර කියලා. මෙයාලා කල්පනා කරා තමන්ගේ
අතීතය අපි දෙවිවරුනේ කොහොමද කල්පනා කරනකොට මෙයාල බැලුවා මනුස්ස ලෝකේ ඉඳලා තියෙනවා අපි සක්විති රජ කෙනෙක්ගේ රට වැසියෝ අපි අපි මෙන්න මේ වගේ ප්‍රතිපත්ති ධර්ම පහක් ප්‍රගුණ කරලා තියෙනවා බලන්න සීලය කොච්චර ආනිසංසද කියලා පින්වත්නි ඔබ ඉගෙන ගන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාදයේ නිරුද්ධ කරන මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් මඟ ඔබට මේ ඉපදි ජාතිය ඉපදීම ඉපදීමෙන් නිදහස් වෙන්න තියෙන්නේ තියෙන මාර්ගය තමයි අය මේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම නිමිත්ත කියනවා යදිදං සීල සම්පදා සිල්වත් බව දේශනාවේ තියෙනවා එහෙම එතකොට ඒ දෙවරු බැලුවා එහෙනම් අපිට මේ සිල්පද පහ කියලා දුන්න රජතුමා කොහෙද ඉන්නේ එයත් ඉන්නේ නැහැ කොහේ හරි දිව්‍ය ලෝකේ බැලුවා නැහැ බ්‍රහ්මයෙක්වත් වෙලා ඇති බ්‍රහ්ම ලෝකේ බැලුවා එතනත් නැහැ මනුස්ස ලෝකේ බැලුවා මනුස්ස ලෝකේ බලනකොට හරි සුන්දර කාලයක් බලන ඒ දෙවරුන්ගේ පින නැත්නම් සමහර මනුස්ස ලෝකේ බලන්නේ නැතු ඇති තථාගතයන් වහන්සේ පහළ වෙලා මේ සාකුදුරයතුමාගෙන් පස්සේ ගෞතම නමින් ගෞතම ගෝත්‍ර කොට ඇති සිද්ධාර්ථ නමින් ගිහි ගෙදර වාසය කරපු ඒ සිදුහත් කුමාරයා ගිහි ගෙදරින් අබිනික්‍රමණය කරලා උතුම් සම්මා සම්බෝධියට පත් වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟ මේ පැවිදි වෙලා ඉන්නවා කවුද සාක්‍යති රජතුමා නම තමා පිලින්දි ගිහි කාලේ නම ගෝත්‍රය තමා වච්ච උතුම් නිකලස් භාවයට පත් වෙලා පිලින්ද වච්ච නමින් කවුද මේ පිලින්ද වච්ච මහරහතන් වහන්සේ පින්වත්නි දෙවිවරු හරියට කලගුණ දන්නවා අපි කියන්නේ නේද මෙයානම් දෙවි කෙනෙක් වගේ කියලා කියනවා හොඳට දන්නවා ගුණ ධර්ම ඒතර දෙවිවරු කල්පනා කරා අපි මෙහෙම ඉන්න හොඳ නැහැ අපි යන්න ඕන අපිට දෙවියන් අතර එන්න මේ සීලය ගැන කියලා දුන්නේ සක්විති රජතුමාණෙනිව කියලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා පිලින්ද වච්ච මහරහතන් වහන්සේ යම් තැනකද අසුන් ගන්නේ වැඩ ඉන්නේ දෙවිවරු ලක්ෂ ගණනින් ඉන්නවා කියනවා පිලින්ද වච්ච මහරහතන් වහන්සේ යම් තැනකද පිණ්ඩපාතේ වඩින්නේ දෙවිවරු පිටිපස්සේ යම් තැනකද ධර්ම දේශනා කරන්නේ දෙවිවරු එතන මේක බුදුරයන් වහන්සේ බුදු නෙතින් දැක්කා දැකලා භාගතුනා දේශනා කරනවා ඒත දග්ගම් බික්කවේ බික්කූනම් මම ශාවකානම් දේවකායානම් පියමනාපානම් යදිදම් පිලින්ද වච්චු මහණෙනි මගේ ශාසනේ යම් භික්ෂුවක් දෙවියන්ට ප්‍රිය මනාපනම් ප්‍රිය මනාප ඒ කියන්නේ දෙවියන්ට ප්‍රිය මනාප භික්ෂූන් අතරින් අගතම්පත් භික්ෂුවක් ඉන්නවනම් මේ මාගේ ඕරස පුත්‍ර වූ පිලින්ද වච්ච ඒ අතරින් අග්‍රයි කියලා දේශනා කළා ඒ පිරින්ද වච්ච මහරහතන් වහන්සේ බණතර පිරින්ද වච්ච මහරහතන් වහන්සේ මව් කුසකර කොහොමරි ඒ සක්විති රජතුමා ආවා දෙවිවරු ඕපපාති උපතකට ගියා බලන්න උපත වෙන සැස් කරගන්න කර්මය රැස් කරගත්ත කර්මයෙන් උපත සකස් වෙනවා පින්වත්නි එතකොට මේ පින්වතුන් ගොඩාක් සතුටු වෙන්න පුළුවන් ඔබ පංචසිල් අරන් තියෙන එහෙම නෙමෙයි ඔබ තිසරණ සහිත පංචශීලය අරන් තියෙන්නේ නේද උතුම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඔබ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ගොඩාක් වාසනාවන්තයි. ඔව්. එතකොට පින්වත්නි දැන් මේ පින්වතුන්ට පුළුවන් මේ භවය ගැන ඔබ මේ උපත ගැන ඔබ ඉගෙන ගත්තා. එතකොට පින්වත්නි ඔබ මේ කාරණා විදර්ශනා කරන්න ඕන. මොකද මේ නුවණින් විමසීම අයත් වෙන්නේ විදර්ශනාවට. එක තැනක සූත්‍ර දේශන ඔබ හොඳට මෙන්න මේ ක්‍රමයේ මතක තියාගන්න. ඔබ මේ ඉපදීම සම්බන්ධව මෙන්න මේ කාරණා හතර යටසේ විමසන්න. මොකද්ද කාරණා හතර? ඉපදීම යනු කුමක්ද? මොකද්ද පළවෙනි කාරණාව? ඉපදීම යනු කුමක්ද? ඊළඟට ඉපදීම හටගන්නේ කොහොමද? ඊළඟට ඉපදීම නැතිවන්නේ කොහොමද?
ඉපදීම නැතිවීමේ ප්‍රතිපදාව මොකද්ද? ඔන්න ඔය හතර යටතේ විමසන්න. පටිච්ච සමුප්පාදේ හැම දහම් කාරණයක්ම ඔහොම විමසන්න. එතකොට පින්වත්නි, ඉපදීම කියන්නේ මොකද්ද? යාතේ සන්තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකාය තම තමන්ගේ සත්ත්ව ලෝකවල යම් ඉපදීමක් තියෙනවදනේ. අපි කලින් ඉගෙන ගත්තා විශේෂ උපතක් තියෙනවද, ආයතනවල හට ගැනීමක් තියෙනවද, පංච උපාදානස්කන්ධේ පහළ වීමක් තියෙනවද. අන්න ඒක තමයි උපත කියන්නේ. පින්වත්නි, එතකොට උපත හටගන්නේ ඇයි? මොකක් නිසාද? භවපච්චය ආජාති. හොඳට නුවණින් විමසන්න ඔබ. විපාක පිණිස කර්ම සකසීමෙන්මයි අපි උපතක් කරා යන්නේ. වෙන කාරණාවකින් නෙමේ. අනුන් අපි ඉපැද්දෙව්වේ නැත. විපාක පිණිස කර්ම සකස් වීමෙන් අපි ඉපදුනිමු කියලා ඔබ කල්පනා කරන්න. ඊළඟට ඉපදීම නැති වෙන්නේ කොහොමද පින්වත්නි? ඔව්, භව නිරෝධා ජාති නිරෝධෝ. භවයේ නැති වෙන්නේ යම් දවසකද, එතනදී උපත නැති වෙනවා. ඔබට කර්ම සකස් වෙන්නේ නැතුව බලන්න, රතන සූත්‍රයේ ලස්සනට තියෙනවා, කීනම් පුරාණං නවන් නැති සම්භවං විරත් චිත්ත ආයතකේ භවස්මින් තේ කීන බීජා. ඕම් බීජය ක්ෂීණයි කියනවා. විඥාන බීජය ක්ෂය වුණා. අවිරෝල් හි චන්දා නිබ්බන්ති ධීරා යතා යම් පදීපෝ. මෙන්න මේ පහන වගේ කියනවා රහතන් වහන්සේ පිරිනුවම් පාන්නේ. වෙනසුනි හැම පැරණි කර්ම යලිනොම රැස්සුන. ලස්සන ලොකු සම පරිවර්තනය කරලා තියෙනවානේ. එතකොට කියනවා මේ පැරණි කර්ම කිසි දෙයක් නැහැ කියනවා. අලුතෙන් කර්ම හටගන්නෙත් නැහැ කියනවා. ආහම් භවය ඉවරයි. කීනම් පුරාණ නවන්න ඇති සම්භවං. අලුතින් භවයක් හටගන්නෙත් නැහැ. උපතක් සිදු වෙන්නේ නැහැ. ආන් ඒ නිකලිස් මුනිවරු පිරිනුවම් පානවා. එතකොට ඉපදීම නිරුද්ධ වීමේ මාර්ගය ඔබ මෙනෙහි කරන්න ඕන. මොකද්ද? ඕ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වත්නි, සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී විදිහට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඉපදීම නිරුද්ධ වීමේ මාර්ගය. ඒතර ඔබ හොඳට මතක තියාගන්න, බොහෝම වැදගත්. ඊළඟට පින්වත්නි, ඔබ මෙන්න මේ ආකාරයෙන්ුත් ඔබ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. කොහොමද? මෙන්න මේ ටික දේශනා කළ බුදුරජාන් වහන්සේ පච්චය කියන සූත්‍ර දේශනාවේදී. ජාති භික්කවේ අනිච්චා, මෙතන හතක් තියෙනවා. මේ හත හොඳට මතක තියාගන්න. මේ ඉපදීම කියන්නේ අනිත්‍ය දෙයක්. ජාති භික්කවේ අනිච්චා. ඒ වගේම සංකතා. මේ ජාති කියන්නේ, ඉපදීම කියන්නේ සකස්සුන දෙයක්. උම නුවණින් මෙනෙහි කරන්න. පටිච්ච සමුප්පන්නා, හේතුන්ගෙන් හටගත් දෙයක්. කය ධම්මා, ක්ෂය වී යන දෙයක්. වය ධම්මා, වෙනසී යන දෙයක්. විරාග ධම්මා, මේක නොඇලී සිටිය යුතු දෙයක්මයි. නිරෝධ ධම්මා, ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. මොකද ඒ කාරණා හත. අනිච්ච, ජාති භික්කවේ අනිච්චා. ඊට පස්සේ සංකතා, පටිච්ච සමුප්පන්නා, කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා. ඔන්න ඔය හත ඔබ නිරතරනතර මෙනෙහි කරන්න. හැම අංගෙටම ඔබ ගලපාන පරිසම්පාදේ ඔබ නිකන් ඉන්න ගමන් ඔන්න ඔය විදර්ශනාවේ යෙදෙන්න. ඔබට ලොකු යහපතක් සිද්ධ වෙනවා පින්වත්නේ. ඒ වගේම ඔබ අවසාන වශයෙන් පින්වත්නේ, ඔබ ආර්ය න්‍යාය නිතර නිතර සිහිපත් කරගන්න. මොකද ආර්ය න්‍යාය? ඉමස්මින් සති ඉදං හෝති, මෙය ඇතිකල්හි මෙය ඇත. ඉමස් උපාදා ඉදං උපජ්ජති, මේක ඉපදුනොත් මෙන්න මේක ඉපදෙනවා. ඉමස්මින් අසති ඉදං නහෝති, භවේ නැත්තං උපතක් නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, භවය නිරුද්ධ වුණොත් ජාති නිරුද්ධ වෙනවා. ඔබ හැම අංගයකටම ඔබ ඔහොම කල්පනා කළ යුතුයි. එතකොට පින්වත්නි, ඔබ අද උපතේ යථා ස්වභාවය ඉගෙන ගත්තා. අපි නොයේක් ඉදිරි ඉපදෙනවා. මව කුසවල් අස්සේ උපදිනවා.
ඊට පස්සේ අපි බිත්තරාසි උපදිනවා, තෙත් පරිසරවල ඉපදිනවා, ඕපපාතිකෝ අපි පහළ වෙනවා. මේ ලෝකේ සත්වය පැටලී පැටලී යනවා මේ පරිසම්පාදේ නොතේරෙන නිසා. පින්වත්නි, ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට අපි මේ ධර්මයන් හොඳට නුවණින් විමසිය යුතුමයි. ඔබ නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයට අද මේ වැඩසටහන් ඔබ කවදාවත් අතහැරගන්න එපා. දැන් මේ ඔබ වැඩසටහන් 12කට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ ඊට පස්සේ ඉගෙන මොකද්ද භවය විස්තර වශයෙන් කියලා දෙනවා අපගේ ස්වාමීන් වහන්සේලා ඊළඟ සතියේ. ඉතින් ඔබට පුළුවන් ජීවිතේ සුන්දර කරගන්න, ඉපදි ඉපදි මෙරි මෙරි යන මේ අනවරාග්‍ර සසරෙන් නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේ. ඉතින් අද දවසේත් අපි උපත පිළිබඳව, ජාති කියන්නේ අපි හඳුන්වනවා, ඒ උපත පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා සූත්‍ර දේශනා ඇසුරෙන් අපි ඉගෙන ගත්තා. ඉතින් ඔබටත් අද මේ ධර්මා ශ්‍රවණයෙන් රැස් වූ සියලු පින් උපකාර වෙලා ගෝර භයංකාර සසරෙන් නිදහස් වෙන්න, උපතෙන් නිදහස් වීම පිණිසම මේ රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. වස්සානේ ධර්මදේශනා.